සුබ දවසක්. මට ඕනම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මත් දැරන් ආවේ දීම සංඛ්‍ය අඩු කිරීම. ඉතින් අපි කලින් වීඩියෝ එකේ දීම සංඛ්‍ය අඩු කිරීම කතා කරා. එහෙනම් අපි අඩු කිරීම සාකච්ඡා කරමු. ඒකත් මම ඉතින් උදාහරණ කරගෙන මම කියලා දෙන්නම්. 1 බිංදුවයි බිංදුවයි 1 දෙකෙන් අපි අඩු කරන් යන්නේ අඩු කිරීම 1 බිංදුවයි 1 1 බිංදුවයි 1 දෙකේ පාදේ හරි මෙන්න මේ දේ තමයි අඩු කරන්න යන්නේ. තව මෙතන අපිට බිංදුවෙන් එකක් හැම අඩු කරන්න දෙන්නේ අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා දීක හොඳට බලා ගන්න. මෙතන බලන්න කියන්නේ එක කිය දෙකෙන් එක බිංදුවයි සාමාන්‍ය සර්කිට් බිංදුව බිංදුව ඒ බිංදුවයි මෙන්න මෙතන බිංදුවෙන් එකක් අඩු කරලා තියෙනවා. පුළුවන් බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ නේද? උත්තර කරගන්න මේ පැත්තේ එකක් ගන්න. මෙන්න මේ එක තැනට එන්නේ මෙතන දෙකක් විදියට. හරිද? අර අපි කලින් මේ වගේ මේ පැත්තේ 10 පාදයෙන් එකක් මෙතන ගත්තදී 10ක් වෙනවා වගේ මේ පැත්තේ එකක් ගත්තදී දෙකක් වෙනවා. ඒතකොට මෙතන දෙකයි. දෙකෙන් එක එකයි. දැන් මෙතන එකක් තියෙනවද? නෑ නේද? ඔන්න ඕක තමයි අපි අවසාන උත්තරේ. හරිද? ඒකම ලයින් චුට්ටක් ගිල දෙන්න. මෙන්න මෙතන. බිංදුවෙන් එකක් අපි අඩු කරන්න බෑ. ඒකෙන් දැන් මොකද වෙන්නේ? එහා පැත්තට යනවා. ඒතකොට එහා පැත්තේ එකක් වෙනවා කියන්නේ මෙතනට දෙකක් වෙනවා. හරිද? ඒතකොට මෙන්න මෙතන තියෙන එක නැති වෙනවා නේද? හරි. මෙන්න මෙතන දෙකක් වෙනවා. දෙකෙන් එකක් එකයි. අපි මේක හරි කියලා පොඩ්ඩක් බලමුකෝ. මේකේ 10 5 සංඛ්‍යාව බලමුකෝ. මෙතන 9ක් තියෙන්නේ. මෙතන බලන්න. 5යි. ඒක උත්තරේ නෝන 4යි. මෙතන දෙකේ බිංදුව 2 1 2යි 4යි. එහෙනම් උත්තරේ හරි කියලා මම හිතනවා. 1 බිංදුවයි බිංදුවයි අඩු කිරීම 1 බිංදුව 1 එන්නේ 1 බිංදුව බිංදුව 2. ඕක තමයි දෙකේ පාදය. ඔයාලා 10 පාදයෙන් කල්පනා කරන එක හරියට අපල ලේසියෙන් බලන්න මෙන්න මේ තමයි හදන්නේ. ඉතින් අපි සංකේතයක් බලමු ඊළඟට. 1 1 බිංදුවයි බිංදුවයි 1 අඩු කරලා දෙන 1 බිංදුවයි 1 1 1 1 1 එතන මේක කොහොමද දෙකේ පාද සංඛ්‍යා දෙකේ පාද සංඛ්‍යා වලින් අනිවාර්යයෙන් අපි දෙක කියලා ලියන්න ඕනේ. හරි. දැන් අපි අඩු කරන්න යන්නේ. මේක ආගලවල ටිකක් සංකීර්ණයි. එකෙන් එක අඩු කරාම 0යි බිංදුවෙන් එක අඩු කරගන්න ඕනද? බෑනේ. මෙතන බිංදුවෙන් එක. බෑනේද? හරි. එතකොට මෙතනින් ගන්නන්නේ ඒකින්ද මෙතනින් ගන්නවා. එතකොට මේ පැත්තට යද්දි දෙකක් යනවා. ඔන්න ඔය දෙක මේ පැත්තට ආයෙ දෙකක් යනවා. එතන මෙතන තියෙන අගේ කීයද? දැන් දෙකක් නෙවෙයි තියෙන්නේ එකක්. දෙකෙන් එකක් කරගන්න. හරිද? මේ පොදුර මතක ගන්න. දෙකෙන් එක 1යි. එකෙන් එක 0යි. මෙතන එකක් නෑ 0යි. දවස් 0යි. උත්තරය එන්නේ මෙතන. බලන්නක අපි හරි දෙක චුට්ටක් බලමු. මම එක ඔයාලා ආයෙත් පොඩ්ඩක් තේරුම් කරන්න. මේක මම කලින් මෙන්න මෙහෙම තියෙනවා. එකෙන් එක බිංදු එක හරි බිංදු එක කරු ගන්න බෑ. මේ පැත්තෙන් එකක් ගන්න මෙතනත් එකක් නෑ නේද? ඊට පස්සේ මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේ පැත්තෙන් එකක් එනවා කියන්නේ මෙතන ලැබෙද්දී දෙකක් එනවා. මෙන්න මේ දෙකෙන් ආයෙ මෙතනට එකක් එනවා කියන්නේ ආයෙ දෙකක් එනවා. එතකොට මෙතන දෙකක් නෑ එකින් එකක් ආවම. ඒ කියන්නේ මෙතන දින දැන් එකයි. පැහැදිලි නේද? ඔන්න ඔතන දින එකක්. දැන් අපි ඒ විදිහට තමයි දෙකෙන් එකක් එකයි. එකෙන් එකක් බිංදුවයි. මෙතන තියෙන බිංදුවයි බිංදෙන් බිංදුව බිංදුවයි මෙතන තියෙන්නේ. එකෙන් එකක් බිංදුවයි. ඔහොම තමයි එන්නේ. දැන් අපි 10 5 සංඛ්‍යාව වලින් තරවටු චුට්ටක් බලමු කන්ද කියලා. මෙතන බලන්න සංඛ්‍යාව 8 1 9 9 16 25. මෙතන 10 25. ඊට පස්සේ මෙතන එක බලන්න. 1 2 3 3 4 7 7 16 23. හරි. බලන්න මෙතන තියෙන අනේ දෙක. ඊට පස්සේ 25 25 කට එච්චර දෙකක් යනවා නේද? එහෙනම් අපි හදපු විදිහ හරි. එතන අඩු කරන්න බැරුණ මේ පැත්තේ ඉඳන් තමයි අපි අරගෙන යන්නේ. පැත්තේ එකක් යනවා කියන්නේ මේ පැත්තේ දෙකක් යනවා කියලා මතක තියාගන්න. අර පැත්තේ එක. දෙකක් ගිය තරපතර එකක් කරනවා වගේ මේ පැත්තේ එකක් ආවා මේ පැත්තේ දෙකක් යනවා කියලා මතක තියාගන්න. හරි. මම හිතනවා ඔයාලා මේ දීම සංඛ්‍ය අඩු කිරීමත් හොඳට තේරුණා කියලා. හරි. මම කියන ඊළඟ වීඩියෝ එකේ තවත් අර තුරසා කරගෙන යන්න. එතකම් සුබ දවසක්.